සිංගප්පූරුවේ සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය ඕනම ඝාතන කතාවක් වෙන්න පුළුවන්, ඕනම අභිරහස් කතාවක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් ඝාතන කතාවක් කියලා කියන්නම්කෝ. ඉස්සෙල්ලාම මැරුනේ කවුද කියලා හොයාගන්නවා. ඊට පස්සේ මැරුවේ කවුද කියලා හොයාගන්නවා. ඉතින් මේ මැරුණ පුද්ගලයාගේ අවශ්‍ය හෝඩුවව නැත්තම් ඒ ළඟ තියෙන හැම හෝඩුවක්ම හැම සාක්ෂියක්ම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අවසානයේ මැරුණෙක් කෙනා හොයාගන්නවා. හැබැයි අද කතා කරන්න යන මේ කතන්දරේ මේක අභිරහස් කතාවක් සහ ඝාතන කතාවක් දෙකම මිශ්‍ර වුණ කතන්දරයක් තමයි මේක. ඊට හේතුව තමයි ඝාතනය කරපු පුද්ගලයා හොයාගන්නවා. හැබැයි මැරුණේ කවුද කියන එක හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ මැරුණ කෙනා ඒ වෙලාවේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ දම්පාට ඇඳුමක් හින්දා ඒකට එයාටම කියලා නමක් හදනවා ලැවෙන්ඩර් ඩෝ කියලා. ලැවෙන්ඩර් කියන්නේ දම්පාට. ඉතින් අන්න ඒ වගේ නමක් හදලා මේ කේස් එකට නම තියන්නේ ලැවෙන්ඩර් ඩෝ කියලා. මොකද සාමාන්‍යයෙන් කේස් එකකට නම තියන්නේ මැරුණ පුද්ගලයාගේ නම තියලා. හැබැයි මේ මැරුණ පුද්ගලයාව හොයාගන්න බැරි හින්දා අලුතින් නමක් හදලා එයා ඒ වෙලාවේ ඇඳගෙන හිටපු ඒ ඇඳුමේ නම තියලා තමයි මේ කේස් එක පොලිසිය ඉදිරියට ගෙනිච්චේ. අවසානයේ මේ මැරුණ පුද්ගලයා හොයාගත්තද නැද්ද කියන එක තමයි මේක පිටුපස තියෙන ඒ ට්විස්ට් එක. ඉතින් මෙතෙක් අපි කතා කරපු ඝාතන කතා වෙන්න පුළුවන්, අභිරහස් කතා වෙන්න පුළුවන්, මේ හැම දෙයකටම හාත්පසින් වෙනස් වුණ ඇත්ත සිද්ධියක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අවුරුදු 12ක් විතර මේ සිද්ධිය පිටුපස වුණ හැම දෙයක්මගේ අපි කතා කරමු. අවසානයේ ඇත්තටම මොනවාද වුනේ කියන එක තමයි මේ වීඩියෝ එකේ සාරාංශය. දෙදස් හය ඔක්තෝබර් 29 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් කියන ප්‍රදේශයේ කට්ටියක් පාරේ අරහෙටයි මෙහෙටයි යනකොට දෙන්නෙක් දකින දුර මොකක් හරි විශාල ගින්නක් ඇවිලෙන විදිහට. ඉතින් මේ දෙන්න ළඟට යනවා. මේ ගින්න ළඟට යනකොට මේකේ කවුරු හරි එක්කෙනෙක්ගේ අතක් පයක් හෙල්ලෙන විදිහටත් මේගොල්ලෝ දකින. හැබැයි ඒගොල්ලෝ ළඟ වෙනකොට ඒ අත පය හෙල්ලෙන එක එහෙම් පිටින්ම නතර වෙලා යනවා. එතකොට තමයි තේරලා තියෙන්නේ කවුරු හරි පුද්ගලෙක් කාන්තාවක් වෙන්නත් පුළුවන්, පිරිමික් වෙන්නත් පුළුවන්, කවුරු හරි එක්කෙනෙක්ව මෙතන දාලා පුච්චලා දාලා තියෙනවා කියලා. පොලිසිය වහාම එතනට එනවා. පොලිසිය එතනට එනකොටත් ඒ දේහය 90% විතර පිච්චිලා ඉවරයි. කවුද කියන එක පොලිසියට හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ දේහයේ තිබ්බ ඇඳුමේ අරහෙ මෙහෙ කොටස් අරගෙන බලනකොට දම්පාට ඇඳුමක් ඇඳගෙන ඉඳලා තියෙනවා. පොලිසිය හොයාගන්න අන්න ඒ වෙලාව වෙනකොට ඒක විතරයි පොලිසිය හොයාගන්නේ. ඊට පස්සේ මේ දේහයේ ඇටසැකිලි එහෙම එළියට අරගෙන DNA පරීක්ෂණයටත් යනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේක කාන්තාවකගේ දේහයක් කියලා. මේ කාන්තාවට අවුරුදු 17ක් 25ක් අතර ඇති කියලා පොලිසිය නිගමනයකට එනවා. ඊට පස්සේ ඒ කාන්තාවගේ හිස් කබල අරගෙන එයාගේ මූණ මේ විදියට ඇති කියලා ගෙස් කරගෙන චිත්‍රයක් අඳිනවා. චිත්‍රයක් අඳලා හැම මාධ්‍යයකටම වගේ යවනවා. ඉතින් ඒ චිත්‍රයත් එක්ක ටෙලිෆෝන් පොලිස් නිලධාරියෙක්ගේ ටෙලිෆෝන් නම්බරයකුත් දාලා මේ වගේ කාන්තාවක ඔයගොල්ලන්ගේ ගෙදර අතුරුදහන් වුණා නම් වහාම මේ අංකයට කෝල් එකක් දෙන්න කියලා. මුලදී පොලිසිය ඒ ප්‍රදේශය පුරාවටම මේ චිත්‍රය ඩිස්ට්‍රිබියුට් කරනවා. හැබැයි පොලිසියට කාගෙන්වත් කෝල් එකක් ආවෙ නැහැ. ඊට පස්සේ ඒ ප්‍රදේශය තව ටිකක් පුළුල් කරලා ආයේ මේ චිත්‍රය ඩිස්ට්‍රිබියුට් කරනවා. හැබැයි කාගෙන්වත් පොලිසියට කෝල් එකක් ආවෙ නැහැ. ඊට පස්සේ පොලිසිය කරන දෙයක් තමයි ඒ චිත්‍රය එහෙම් පිටින්ම තියලා ක්ලේ මොඩලින් කියලා ක්ලේ වලින් ඒ කාන්තාවගේ මූණ එහෙම් පිටින්ම හදනවා. මේකට කියන්නේ ක්ලේ මොඩලින් ටෙක්නොලොජි. එහෙම නැත්නම් ක්ලේ මොඩලින් තාක්ෂණය කියලා කියනවා. අන්න ඒ වගේ ක්ලේ වගේ අමුද්‍රව්‍යයක් භාවිත කරලා මේ කාන්තාවගේ මූණ එහෙම් පිටින්ම හදලා ඒක වීඩියෝ එකක් සහ ඡායාරූපයක් අරගෙන හැම තැනටම වගේ ඩිස්ට්‍රිබියුට් කරනවා. හැම මාධ්‍යයටම වගේ යවනවා. අන්න ඒ වෙලාව වෙනකොටත් පොලිසිය ඒකේ ටෙලිෆෝන් නම්බරයක් දානවා වහාම මේකට කෝල් එකක් දෙන්න කියලා. පොලිසියට කෝල් එකක් ආවේ නැහැ. ඊට පස්සේ මාධ්‍යයෙන් එහෙම මේහා සම්බන්ධයෙන් ලියනකොට ඒ වෙලාවේ ඇය ඒ කාන්තාව දම්පාට ඇඳුමක් ඇඳගෙන හිටපු හින්දා ලැවෙන්ඩර් ඩෝ කියන නමෙන් තමයි හැම නිවුස් එකක්ම පළ කරන්න පටන් ගත්තේ. මොකද ඒ කාන්තාව කවුද කියන එක හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ කාන්තාව කවුද කියලා හොයාගත්තොත් තමයි ඇයට තිබ්බ සම්බන්ධකම්, ඇයට කවුරු හරි හතුරු ඉඳලා තියනද, අන්න ඒ වගේ ඇයගේ පසුබිම හොයාගෙන හොයාගෙන ගියා නම් කවුද ඝාතකයා කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මෙතනදී මරුණ කිනා කවුද කියන එක හොයාගන්න බැරි වුණා. හැබැයි අන්න ඒ වෙලාවේ තමයි පොලිසියට පොඩි හොඩුවාවක් හම් වෙනා. ඇයගේ DNA පරීක්ෂණය කරගෙන යනකොට ඇයගේ ඒ DNA පරීක්ෂණයත් එක්කම තව DNA එකක් ආගේ හරි හම්බෙලා තියෙනවා. ඒ DNA එක පරීක්ෂා කරලා බලනකොට ජෝසප් කියලා පුද්ගලයාගේ DNA එකක් කියලා පොලිසිය හොයාගන්නවා.
ඒ පුද්ගලයා ගිහිල්ලා වහාම අත්අඩංගු කොට ගත්තම ඒ පුද්ගලයා කියනවා මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මම වෝල්මාර්ට් කියන shopping complex එකෙන් මේ කාන්තාව pick කරා ඊට පස්සේ ආව ගිහිල්ලා drop කරා එච්චරයි ඒ හැරෙන්න මට කිසිම දෙයක් දන්නේ නැහැ කියලා ඉතින් පොලිසිය මේක පිළිගන්නේ නැහැ වහාම මොහුට නඩුවක් ගොනු කරනවා මොහු තමයි මේ කාන්තාව මරලා ඇත්තේ කියලා හැබැයි ඔහු මැරුවට කිසිම සාක්ෂියක් හම්බෙන්නේ නැහැ අන්න ඒ හේතුව හින්දා ඔහුට අවුරුදු 10ක හිරදඬුවමක් විතරක් හම්බෙනවා මොකද මේක ඝාතනයක් කියලා පොලිසියට 100%ක් prove කරගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලාව වෙනකොටත් මේ මැරුණේ කවුද කියන එක පොලිසියට හොයාගන්න බැරි වුණා. ඉතින් ඔහු ඒ වෙලාවේ pick කරගෙන ගියා කියන හේතුව උඩ තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ඉතින් මේ හැම දෙයක්ම 2006 ඉඳලා තමයි සිද්ධ වෙන්නේ කිනේක ඔහොමම 2013 වෙනකම්ම මේ කාන්තාව කවුද කියලා හොයාගන්න බැරි වුණා. හැබැයි 2013 වෙනකොට මේ තාක්ෂණය කියන එක හුඟක් දියුණු වෙමින් පවතින කාලයක්. හුඟක් graphic design අස්ලහෙම. හුඟක් graphic පැත්තෙන් දියුණු වුණ කාලයක් තමයි අන්න ඒ කාලය. එතකොට පොලිසිය කියන මේ චිත්‍රය පෙන්නලා මේක ඇත්තටම මේ කාන්තාව මොන වගේ ඉන්න ඇතිද කියලා අපිට graphics වලින් මූණක් හදලා දෙන්න කියලා ग्राफिक डिजाइनर्स कीना ईट पास ग्राफिक डिजाइनर्स सेट ऐगे मूल चित्रे ईट पास क्लेवलिंग ऐगे मून हदपुदे ऐगे हिस्कबल मे तुनमतील मे वगे मून अति कीला ग्राफिक डिजाइन मेकिंग हदन मेक अन्े खाले समाज माध्य जाल इतम दून वेन खाल योट पोलिस हेम एकेम हेम समाज माध्य जालेम मेक श्याकंड पटंगना मे ग्राफिक एकिंग हदपु ए पिंतूरे අන්න ඒ පින්තූරේ පොලිසිය ටෙලිෆෝන් නම්බරයක් දානවා මේ වගේ කාන්තාවක් කවුරු හරි දැක්කා නම් එහෙම වහම අපිට දන්වන්න කියලා. ඉතින් මේක ෂෙයා වෙලා යනකොට පොලිසියට එක කෝල් එකක් එනවා මේක මගේ දුව වෙන්න පුළුවන් කියලා මට සැකයක් තියෙනවා කියලා. එහෙම පොලිසියට කෝල් කරන්නේ බ්‍රැන්ඩි බෙල්ස් කියලා කාන්තාව. ඉතින් පොලිසිය වහම කියනවා ඔයගොල්ලෝගේ දුවගේ DNA එකක් හොයාගන්න පුළුවන් මොන හරි දෙයක් තියෙනවා නම් වහම ගේන්න කියලා. එතකොට බ්‍රැන්ඩි බෙල්ස් ගාව ඇගේ දුවගේ මෙඩිකල් රෙකෝඩ්ස් ටිකක් තිබිලා තියෙනවා. ඒ රෙකෝඩ්ස් ටිකත් අරගෙන ඒ වාර්තා ටිකත් අරගෙන ඇය පොලිසියට යනවා. හැබැයි මේ නැති වුණ කාන්තාවගේ DNA එකත් එක්ක චෙක් කරලා බලනකොට බ්‍රැන්ඩි බෙල්ස් ගේ දුව නෙවෙයි කියලා ඒකත් සනාථ වෙනවා. ආයෙත් පොලිසියට මුලින්දලම මේ කේස් එක පටන් ගන්න වෙන ඇත්තටම කවුද මේ නැති වුණ කාන්තාව කියලා. ඉතින් ඔහොම කාලයක් යනකොට අවුරුදු 10ක තමාගේ දඬුවම් කාලය පවා ඉවර වෙලා ජෝසෆ් නිදහස් වෙලා එනවා. ඒ වෙනකොටත් මේ ලැවෙන්ඩර් ඩෝ කියන්නේ කවුද කියලා පොලිසියට හොයාගන්න බැරි වුණා. ඉතින් ජෝසෆ් නිදහස් වෙලා ඇවිල්ලා ෆෙලිෂා කියන කාන්තාවක් එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. මේගොල්ල දෙන්නා ලිවිං රිලේෂන්ෂිප් එකක කාලයක් ඉන්නවා. ඊට පස්සේ එකපාර ෆෙලිෂා අතුරුදහන් වෙනවා. ෆෙලිෂා අතුරුදහන් වෙලා දවස් 10කට පස්සේ ෆෙලිෂාගේ දේහය පොලිසිය හොයාගන්නවා. වහාම ආයෙමත් ජෝසෆ්ව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන පොලිසිය ප්‍රශ්න කරනකොට කියනවා "ඔව් මම ෆෙලිෂාව මැරුවා" කියලා. අපි දෙන්න අතර බහින් බස් වීමක් වෙලා මට තරහ ගිහිලා මම ෆෙලිෂාව මැරුවා කියලා ඒ වෙලාවේ ජෝසෆ් කියනවා. එතකොට පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරනවා ඇත්තටම මේ ලැවෙන්ඩර් ඩෝ කියන කාන්තාව ඔයා මැරුවාද නැද්ද කියලා. අන්න ඒ වෙලාවේ ජෝසෆ් කියනවා "ඔව් ලැවෙන්ඩර් ඩෝ කියන මේ කාන්තාව මම තමයි මැරුවේ" කියලා. මම ටැක්සි එකේ ඇයව දාගෙන යනකොට මගේ ටැක්සි එකේ තිබ්බ සල්ලි ටික හොරකම් කරගෙන ඇය දුවන්න පටන් ගත්තා. එතකොට තමයි මට තරහ ගිහිලා මම ඇයව මරලා පුච්චලා දැම්මේ කියලා ඒ කාන්තාව මැරුවා කියලා ඔහු පිළි අරගෙන ඔහුව ආයෙමත් උසාවියට ඉදිරිපත් කරනවා. එතකොට ඒ වෙලාව වෙනකොට ජෝසෆ් දෙන්නෙක්ව මැරුවා කියලා පිළි අරගෙන හිටිය එකක් ෆෙලිෂා, අනිත් එක කෙනා ලැවෙන්ඩෝ. එයා කවුද කියලා දන්නේ නැහැ. එයා ටැක්සි එක නැග්ග කෙනෙක්. ඒකින් හින්දා එයා කවුද කියලා දන්නේ නැහැ. හැබැයි දෙන්නෙක්ව ඝාතනය කරා කියලා පිළිගත්ත හින්දා ජෝසෆ්ට අවුරුදු 50ක හිරදඬුවමක් හම්බෙනවා. දැන් මරපු පුද්ගලයාට හිරදඬුවමත් හම්බෙලා ඉවරයි අවුරුදු 5ක. හැබැයි මරුණ පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් පොලිසිය එතනින් ඒගොල්ලන්ගේ කාර්යභාරය ඉවරයි මරපු පුද්ගලයාට දඬුවම ආරම්භ වුණා කියලා. ඉතින් මේ කතන්දරේ Facebook වලම හුඟක් ඒ දවස්වල ෂෙයා වුණා. මීට අවුරුදු 2කට 3කට විතර උඩදී හරියටම කියනවා 2018 වර්ෂයේදී. මෙහෙම ෂෙයා වෙලා යනකොට මේ හා සම්බන්ධයෙන් Facebook group එකක්ම කට්ටිය එකතු වෙලා හදලා දෙනවා. මේ group එකේ ඇත්තටම මේ නැති වුණ කාන්තාව කවුද කියලා හොයන එක තමයි ඒගොල්ලන්ගේ රාජකාරිය හැටියට. හැමෝම ඊට පස්සේ එක තැනකට එකතු වෙන්න පටන් ගත්තා. ඇයගේ DNA එක තියාගෙන මේ නැති වුණ එක්කෙනා කවුද කියන එක හොයාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇයව පුච්චලා දාපු ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 100ක පරතරයකට
මිනිස්සු 40000ක DNA එක මේ Facebook එක හරහා එකතු වුණ කට්ටිය ටෙස්ට් කරන්න. ඒ කියන්නේ DNA sample අරගෙන ටෙස්ට් කරන්න පටන් ගන්නවා. 40000ම ටෙස්ට් කරගෙන යනකොට තමයි එක්කෙනෙක් අහු වෙන්නේ. ඔහුගේ DNA sample එකයි මේ නැති වුණ කාන්තාවගේ DNA sample එකයි 100%ක් match වෙනවා. අවසානයේ හොයලා බලනකොට මේ නැති වුණ කාන්තාවගේ අංකල් කෙනෙක් තමයි ඔහු. ඇයගේ ඇත්ත නම ඩනා ලින්. අවසානයේ මේ Facebook group එක තමයි මේ මේගේ කාන්තාව කවුද කියලා හොයාගෙන ඊට පස්සේ ඒ කාන්තාවගේ පසුබිම හොයාගෙන යනකොට ඒ කාන්තාව මද්රාවිය වලට අබ්බැහි වුණ කාන්තාවක් හින්දා තමයි ජෝසප්ගේ සල්ලි හොරකම් කරන්න try කරලා තියෙන්නේ. අනේ ඒකට තමයි ජෝසප් තරහා ගිහිල්ලා ඇයව මරලා තියන්නේ කියලා හොයාගන්නේ. ඉතින් මේ සිද්ධිය මුලදීම සිද්ධ වෙන්නේ 2006 දී අවුරුදු 12කට පස්සේ තමයි. ඒක පොලිසියෙන් නෙවෙයි Facebook එකෙන් සෙට් වුණ group එකක් තමයි කවුද මේ මියගිය කාන්තාව කියලා හොයාගන්නේ. ඒක තමයි මම කිව්වේ හුඟක් අභිරහස් වලින් පිරුණු ඝාතන කතාවක් තමයි. මේක මෙතෙක් කතා කරපු ඝාතන කතාවලින් වෙනස්ම විදිහේ ඝාතන කතාවක් වෙනස්ම විදිහේ අභිරහස් කතාවක් තමයි මේක කියලා. සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහේ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දෙහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න www.singhapaulu.com ඔයගොල්ලෝගේම web අඩවියයි. සුබ දවසක්.